සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්නිකස්ස ආරාමේ තත්‍ර කෝ භගවා භික්ඛෝ ආමන්තේසි භික්ඛවෝති භදන්තේති තේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසු භගවායි තදවෝචේ මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානී කතාය වත්ථු කතාය අනුත්ථිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකාදසානි සංසාපාටිකං කාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුම් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ම රාජෝත්තමයන් වහන්සේ විසින් විශාල සංඝ පිරිසකට අස්වැසීම පිණිස දේශනා කළ මෙත්තානිසංස සූත්‍ර දේශනාවක මාතෘකාවක් මේ කියවුනේ. මේ බණ පිරිසේ වැඩි දෙනෙක් මේ සූත්‍ර දේශනය දන්නවා. බොහෝ දෙනෙක් ධර්මශ්‍රවණය කළා තියෙනවා. මේ දේශනයේ සරුවඥන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ විශේෂ කාරණයක් නිමිත්තෙන්. ඒ කියන්නේ කොසල් ධනම් වෙහි චාරිකාවක වඩින ගමනේදී වනමැද්දේ ලැවගින්නක් ඇතිවී විශාල ගස් කඩාගෙන වැටලා ගින්නෙන් දැමි දැවී තිබුණා. ඔය අතර විශාල දැව කඳක් ගින්නෙන් දැවෙනවා දැකලා භික්ෂු සංඝයා වහන්සේ අමතා වදාළ මහණෙනි පේනවා දාර දැව කඳ ගින්නෙන් දැවෙනවා. ඒ දැව කඳ ගින්නෙන් දැමීම නිමිති කරගෙන බොහෝම ගාම්භීර එවාගේ මහත් තේජවන්ත දේශනයක් පැවැත්තුවා. ඒ දේශනෙන් 69ක් භික්ෂුන් වහන්සේට ලේවමනේ වුණා. තව 69ක් සිවුරු ඇරලා ගියා. 69ක් සව් කෙලෙස් නසා අරිහත්ත්වයට පත් වුණා. අහසේ ඉන්නේ වන දේවතාවෝ, වෘක්ෂ දේවතාවෝ, විමාන දේවතාවෝ මේක පාඩම් කරගෙන භික්ෂූන් වහන්සේලා වැඩින් සෙනසුන් වලට අහසේ ඉඳගෙන රාත්‍රී මැදියම ඇහින්ද කියනවා. එයින් භික්ෂූන් වහන්සේලා තැටිගෙන අනේ දුෂ්කරයි දුෂ්කරයි කියලා සිවුරු අරින්ද පටන් ගත්තා. දහස් ගණන් භික්ෂූන් සිවුරු ඇර ගියා. මේ නිමිත්තෙන් අනදමාහිමියන් වහන්සේ සරුවඥන් වහන්සේට දේශ කියා හිටියන් ස්වාමීනි, මේ විදිහේ අසවල් දේශනයේ නිමිත්තෙන් විශාල සංඝ පිරිසක් ගිහි ගෙත ගියා. අනේ ස්වාමීනි, දැන් සෙනසුන් හිස් වේගෙන යනවා, මේකට සුදුසු පිළියමක් අවසර ලැබේවා. ඒ නාමයේදී සරුවඥන් වහන්සේ අච්චරා සංඝාත නමින් සූත්‍ර තුනකුත් මෙම මෙත්තානිසංස සූත්‍රයක් දේශනා කළා. අච්චරා සංඝාත මත්තම්පි කෝ භික්ඛවේ මත්තම්පි චේ භික්ඛවේ භික්ඛෝ මෙත්තං චිත්තං ආසේවති අයං උච්චති භික්ඛවේ භික්ඛෝ අනිත්තඥානෝ විහෙරති සත්තු සාසන කරෝ ඕවාද ප්‍රතිකරෝ අමෝඝං රට්ඨපින්ඩං භුඤ්ඤති කෝපනවාදෝ යේනං බහුලීකරොන්ති. මෙවැනි සූත්‍ර තුනක් දේශනා කළා. ඒ කෙටි තේරුම කියවෙන්නේ, මහණෙනි යම් භික්ෂුවක් ඇඟිලි දෙක එකතු කරලා අසුරු සනක් ගහන කෙටි කාලය තුල නමුත් මෛත්‍රී සිත ආදරයෙන් වැඩි වේ නම් ඒ භික්ෂුව ධ්‍යානෙන් නොපිරිහුණු කෙනෙක් වෙනවා.
ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කරන්නෙක් වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ ආවාදයෙන් ගෞරවයෙන් පිළිගත් කෙනෙක් වෙනවා. සදහැතුන්ගේ සදහැසිතින් පිරිනමන සිව්පසේ මහත්ඵල කරන්නෙක් වෙනවා. අසුරුසනක් නොව බහල වශයෙන් වැඩුවොත් කොච්චර අනුසස් ඇද්ද කියන එකයි එහි කෙටි තේරුම. ඔය වගේම අනිත් සූත්‍ර දෙක මෙත්තං චිත්තං භාවේති මෙත්තං චිත්තං බහුලීකරෝති ඔය විදිහට. ඒ දේශනාවට අනුතුරුව මේ දේශනය පැවැත්වුව තවත්දුරට භික්ෂූන්ගේ සැනසිල්ල පිණිස. එහි සඳහන් වෙන්නේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න දිනක සංඝ පිරිසමතා සරුවඥන් වහන්සේ මේ දේශනය පැවැත්වුවා. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා මහණෙනි මෛත්‍රී චිත්ත සමාධිය ආසේවිතාය ආදරයෙන් වඩන ලද්දේ නම් භාවිතාය නැවත නැවතත් වඩන ලද්දේ නම් බෞනී කතාය බහුල වශයෙන් වඩන ලද්දේ නම් යානි කතාය ධාවනය කරන්නේ සකස් කොට සුදුසු ලෙස සිවුමන් සංගේ තැන්පත් කොට ඇති කටයක් වැනි බවට පත් කර ගන්නා ලද්දේ නම් වත්තු කතාය ගොඩනැගිල්ලක් ගොඩනැගීම සඳහා ගෙපල සකස් කරගත්තාක් මෙන් මෛත්‍රියේ සූදානම්ව සබා ගන්නා ලද්දේ නම් අනුත්ථිතාය දොරටුපාලයෙක් මෙන් නිතර අවදීන් ඉන්නේ මෛත්‍රියක් ඇත්තේ නම් පරිචිතාය එවාගේම අතහුරු කෙනෙක් ධනුර්ධරයේ එවාගේම ධනු ශිල්ප කඩු ශිල්ප ආදී වශයෙන් ශිල්ප ශාස්ත්‍ර අදාළ කෘතහස්ත කෙනෙක් මින් ඕනෑම වෙලාවක මෛත්‍රියට සමවාදින්න තරම් සකස් වෙ සිටින්නේ නම් සුසමාරද්ධායේ අතට ගත්ත දෙයක් වගේ හැම වෙලාවෙම මෛත්‍රිය දරාගෙන සිටින්නේ නම් ඒකාදසානි සංසා පාටිකංකා එකොළොස් මානි සංසයක් තත යුතුයි පිළිගත යුතුයි. ඒ මොනවාද? සුඛං සුපති සුවසේ නිදෙනවා, සුඛං පටිමුජ්ජති සුවසේ අවදි වෙනවා, නේ පාපකං සුපිනම් පස්සති නපුරු සීන නොදකින්නෙක් වෙනවා, මනුෂ්‍යානම් පියෝ හෝති මනුෂ්‍යයන්ග ප්‍රියමනාප කෙනෙක් වෙනවා, අමනුෂ්‍යානම් පියෝ හෝති අමනුෂ්‍යයන්ග ප්‍රියමනාප කෙනෙක් වෙනවා, දේවතා රක්ඛන්ති දෙවියන් බ්‍රහ්මයන් එවැනි කෙනෙකු ආරක්ෂා කරනවා, නාසග්ගිවා විසංවා සත්තංවා කමති. ඒ මෛත්‍රී සමාධි වඩන්නාට ගින්නෙන් හෝ ගින්නක් හෝ වසවිසක් හෝ අමියාවුද හෝ ශරීරගත නොවී යනවා. කුවතං චිත්තං සමාධියති වහාමිත සමාධිගත වෙනවා. මුඛවන්න විප්පසීදති මුහුණේ වර්ණේ පැහැපත් වෙනවා. අසම්මූල් හෝ කාලං කරෝති එළමෙසිටි සිහියෙන් අවසන් හුස්ම හෙළන්නේ. උත්තරෙන් අප්පටි මිජ්ජන්තු මේ ජීවිතයේ අරිහත්තේ සාක්ෂාත් නොකලේ නම් බ්‍රහ්ම ලෝකූපදෝ හෝති බඹ ලෝක දෙන්නෙක් වෙනවා. මෙන්න මේ ආනිසංස පේලිය එකොළොස්ම ආනිසංස පේලිය ඒ සූත්‍රයෙන් පහදා වදාලා. මෙහිදී අපි සලකා ගන්නට වටිනව මේ ආනිසංසය අපට අවශ්‍යද නැද්ද කියලා. අපට අවශ්‍යයි. ඒ මොකද අපට සැපෙන් නිදා ගන්න නැත්නම් කොයිතරම් පහසුවක්ද? අද කාලයේ බොහෝ දෙනෙක් නිින්දයන් නැතේ කියලා ප්‍රතිබෝනවා. සමහරු මද්යසාරේ පානය කරලා මල කන්දන් වගේ වැටෙනවා. නමුත් ඒක සැපනින්දක් නොවේ. සැපනින්දක් ලබන්ට නම් මේ මෛත්‍රිය වඩන්නට ඕනේ. මෛත්‍රිය වඩන්නාට සැපනින්දක් යන්නේ මක් නිසාද? මෛත්‍රී වැඩිමින් සිතේ ඇතිවන සාන්ත ස්වභාවය නිසා වස්තු රූපයේ සාන්ත වේදෝ. වස්තු රූපේ සාන්ත වීම නිසා ශරීරයේහි විහිදී පැතිරී යන ලේ ධාතුව සාන්ත වෙනවා, නිරෝගී වෙනවා. ලේ ධාතුව නිරෝගී වීම නිසා සෑම රූප කලාපයක්ම නිරෝගී බවට පත් වෙනවා. එනිසා ශරීරයේ වේදනා කැක්කුන් නැති බොහොම සංසිඳුණු ශරීරයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. එනිසා සැපෙන් නිින්ද යනවා. එවාගෙන සුඛම් පටිබුද්ධති තව සැපසේ අවදි වෙනවා. හොඳට සැපෙන් නිදාගත්ත නම් තමයි සැපෙන් අවදි වෙන්නේ. එසේ නැත්නම් සැප අවදි වීමක් වන්නේ නැහැ. සැපෙන් අවදි වෙනවා කියන්නේ නිදාගත්ත ගමන් කිසි මහන්සියක් නැතුව නිින්ද ගිහින් නියමිත වේලාවක තමන්ට සුදුසු වේලාවකදී නෙළුම් මලක් පිපෙනා වගේ ප්‍රබෝධ සිතින් අවදි වෙන්නේ. ඒ අවදි වෙන කොට හිතේ පහළවන්නේ මෛත්‍රී මානසිකාර. හේතුව නිදාගත්තෙත් මෛත්‍රී මෙනෙහි කරමින් අවදි වෙන්නෙත් මෛත්‍රී මෙනෙහි කරමින්. බොහොම සැපනින්දක් නිදා ගන්නවා. සපනින් දෙකින් අවදි වෙනවා. මේ පාපයන් සුපින්නම් පස්සේ කි. එවැන්නේ කොට නපුරු සීන නොපෙනී යනවා.
හේතුව ඔහුගේ සිත බොහොම සාමකාමී සිතක්, මෛත්‍රී සිත බොහොම සංසිඳුණු සිතක්. එනිසා සිහිනයක් දකිනවා නම් දකින්නේ සුබ වාසනාවන්ත යහපත් සිහිනයක් පමණයි. නපුරු සිහිනයක් කවදාකවත් දකින්නේ. නපුරු සිහිනයක් දකින්නේ හිතේ තියෙන හිතේ ගතේ ඇති වෙන දරස දාහ ගති නිසයි, අසංවරකන් නිසයි. නමුත් මේ මෛත්‍රී සිතින් ඉඳා ගන්නා උතනත්තාට නපුරු සිහිනයක් තබා සුබ සිහිනක් තෙරෙනවා බොහොම අඩුයි. තේනවානම් තේන්නේ බොහොම වාසනාවන්ත මල් පූජාවක්, පහන් පූජාවක්, ධර්මාශ්‍රවණයක්, බුද්ධ වන්දනාවක්, භාවනා කිරීමක්, චෛත්‍ය වන්දනාවක්, ඔය වගේ දේවල් තමයි. මනුෂ්‍යානම් පියෝ හෝති, මේ මෛත්‍රී වඩන්න මනුෂ්‍යයන් විශේෂයෙන් ප්‍රියමනාප වෙනවා. ඒ මොකද මේ මෛත්‍රී වඩන්නාගේ ඇහත් ප්‍රසන්නයි, මුහුණත් ප්‍රසන්නයි, වචනත් ප්‍රසන්නයි, දුටුවන්ගේ මන වඩන ප්‍රසන්න බවක් මේ මෛත්‍රී වඩන්නාගේ හිතේ ගතේ ඇති වෙනවා. ඒක නිසා දුටු දුටුවන්ද ප්‍රියභාවයක් ඇති වෙනවා. එපමණක් නෙමෙයි, තා වැදගත් සිද්ධාන්තයක් තියෙනවා. මේ මෛත්‍රී වැඩීමෙන් අපේ ඇහැට පේන්නේ නැති කංගම් පාට කිරණක් අපේ ශරීරයෙන් නිකුත් වෙනවා. ඒක අනිත් ඇහැට පේන්නේ නැහැ, තමන්වත් පේන්නේ නැහැ. හැම දෙනාගේම ශරීරයෙන් නිකුත් වෙන කිරණ තියෙනවා. නමුත් මේ මෛත්‍රී වැඩීම නිසා රංවන් කිරණක් නිදෙනවා. ඒ රංවන් කිරණ බොහෝම සැපදායකයි. ඒ සැපදායක රංවන් කිරණ ස්පර්ශ වෙන හැම ගහක් කොළක් පවා ශාන්ත වෙනවා. මිනිසයන් ඒ දකින කොට බොහොම ලොකු පැහැදීමක් ඇති වෙනවා. නිදසුනක් වශයෙන් කියනවා නම් දැන් බෞද්ධයන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ ප්‍රසාදනීය ප්‍රතිමා වහන්සේ නමක් දකින කොට පාඨම දෝට් නගා වඳින්න හිතෙනවා, සාදුකාර දෙනවා. ඒ වගේ තමයි මේ මෛත්‍රී වඩන්නාගේ දැකීමෙන් දුටු දුටුවන්ගේ හිතේ ප්‍රසාදයේ, කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, එවාගේම මිත්‍රත්වයේ හිතවත්කම වැඩි දියුණු වෙනවා. අමනුෂ්‍යානම් පියෝ හෝති, මනුෂ්‍යයන් විතරක් නෙමෙයි අමනුෂ්‍යයන්වත් ප්‍රියමනාප වෙනවා. අර විසුද්ධි මාර්ගයේ තියෙන සිද්ධියක්. ඒ කියන්නේ අපේ ලංකාවට ඇවිත් තියෙනවා පාටලිපුත්‍ර නගරෙන් පැවිදි වෙන්න මහා ධනවත් සිටුවරේ. ඒ කියන්නේ වෙළඳ ව්‍යාපාරය කරමින් ධනෙ උපයන ලංකාවේ ගහක් මුල වාඩි වුණා, හිත සමාධි වෙනවා කියලා අහලා ආරංචියට තමන්ගේ දූ දරුවන්ට ඒ වස්තු සම්භාරයේ පවර්ලා එකම එක කහවණුවක් අතේ තියාගෙන ලංකාවට එන්න ආවා. එන්න තියෙන නැවත ගෙවන්න තමයි මේකම කහවණුව. ලංකාවට ඇවිල්ලා මුදල් අවශ්‍යයෙන් නැති බව දන්නවා. එතනම් ලංකාව බෞද්ධ පරිසරයකින් යුක්තයි. ඕනම කෙනෙකුට ඕනම තැනක සැපසේ ජීවත් වෙන්න ලංකාවේ නිදහස තිබුණා. මේ තැනැත්තා මුදු තැනට ඇවිල්ලා නැව පිටත් වෙන්න මාසයක් තියෙන නිසා ඒ මාසය ඇතුළත මුදල් ගනුදෙනු කරලා මුදල් කහවණු 1000ක්ම උපයා ගත්තා. ඉතින් නැමේ ලංකාවට ආවා. ඇවිල්ලා එතකොට කහවණු තව 999ක් ඉතුරුයිනේ. මේකත් අරගෙන මහා විහාරයේ තණ්ඩාදපුරේ පැමිණ සංඝ රත්නේ සම්මුඛ වෙලා සීල තොරතුරු කියලා බුදු ශාසනයේ පැවිදි වෙන්න යෙදුණා. ඒ දවසේදී තමන්ගේ ඉමේ දැනි මේ මුදල් පසුම් මිය කොම මිඳුලේ වීසු කෙරුවා, මගේ මහානකම දකින්නේ නැත්තන් මේවා මේ පිරිනැමේවා කියලා ඔක්කොම පරිත්‍යාග කළා. පැවිදි වෙලා අවුරුදු 5ක්ම ගුරු ඇසුරේ ධර්මය, විනය, ප්‍රතිපත්තිය, භාවනා ක්‍රම ඉගෙන ගත්තා. ආරණ්‍යකට වැඩියා අවුරුදු 5කින්. මේ භාවනා කර රහත් වෙන්නේ හදවාගෙම නෙමෙයි, ඒ කාලේ බොහෝම රහතන් වහන්සේලා වැඩ සිටිය නිසා හරියට මාර්ගය කියා දෙනවා ඒ කල්යාණ මිත්‍රයෝ. එක්තරා ආරණ්‍යයකට පැමිණිලා උන්වහන්සේ තමන්ගේ පැමිණ වීමේ දවසේ පටන් මේ වෙනතුරු සීලය ආවර්ජන කළා. ඒ අවුරුදු 5ම භාවිතා කළ තිබුණේ මෛත්‍රී කර්මස්ථාන භාවනාව. උන්වහන්සේ තමන්ගේ අවුරුදු 5ේ පැවිදි ජීවිතය අනුස්මරණය කිරීමේදී පුදුම සතුටක් ඇති වුණා. ඒ කියන්නේ අහසේ පායන සොළොස් කලාවකින් පිරිපුන් පූර්ණ චන්ද්‍රයාගේ කිසිම අඩුවක් නැහැ, පරිපූර්ණයි. එවාගේ තමන්ගේ සීලය පරිපූර්ණයි. ජාතිරංග මාණික්ක රත්නේ බොහෝම සුවිසුද්ධයි. එවාගේ තමන් වහන්සේගේ සීලය බොහෝම සුවිසුද්ධයි කියලා වැටහුණා. ඒ සිතේ බලවත් ප්‍රීතිය ඇති වෙලා භාවනාවට යෙදුණා. ඒ ආරණ්‍යයට පිවිසිච්ච පළමු දවසේදීම සෞකලෙස්නසා මහා රහත් භාවයට පත් වුණා. ඒ රහතන් වහන්සේ කල්පනා කළා, මම එක එක ස්ථානවල මාස 4-4 ගත කරන්නෙමි කියලා. එහෙම මාස 4-4 එක එක තැන්වල වැඩ හිටියා. ඒ වැඩ ඉඳලා සිතුවපව බලා වැඩ එක දවසක්. කවදාකවත් ඊට ඉස්සර ඒ වැඩ නැහැ. යනකොට දෙමන් සංගයක් තියෙනවා.
මේ දමන් සංදීදී කල්පනා කළා මේ කොයි පාරද මේ සිතුල්පව්වට යන පාර කියලා. වන දේවතාවේ අහසේ පෙනී සිට අත දික් කළ කිව ස්වාමීනි මෙන්න මේ පාරේ වඩින්න. ඒ මොකද? ඒ වන දේවතාවගේ හිතේ බලවත් ප්‍රසාදයක් ඇති වුණා මේ ස්වාමින් වහන්සේගේ මෛත්‍රිය බලය නිසා. මෛත්‍රිය වඩමින් මේ වඩින්නේ. මාස හතරක් සිතුල්පව්වේ වැඩේ ඉඳලා හෙට පිටත් වන්නේ මේ කියලා හිතාගත්ත දවසේ කුටිය සමීපේ සක්මනේ කෙළවරේ වෘක්ෂ දේවතාවෙක් බිමට බැලලා අඳන්න පටන් ගත්තා. ස්වාමීන් වහන්සේ අසෝ ඔබ කවුද මොකද අඳන්නේ? ස්වාමීනි මම මේ වන දේවතාවේ මම මේ අඳන්නේ ස්වාමීන් වහන්සේ හෙට පිටත් වෙන්න හිතුවානි. එතකොට ඇහැවා මගේ ඉඳීමෙන් ඇති ප්‍රයෝජනේ මොකද? අනේ ස්වාමීනි ස්වාමීන් වහන්සේ වඩින්න ඉස්සර මේ වන දේවතා බොහෝම අරගල සහිතයි. ඔවුනුවන් අතර මතභේද කලකෝලහල ඇනුම් බැනුම් අපමණ තිබුණා. ස්වාමීන් වහන්සේ ඉන්නේ මේ ආර මාසේ බොහෝම සංසිඳිලා ඉන්නවා. කිසියම් කෙනෙක් අතර මතභේදයක් නැහැ, හැමෝම එක පවුලේ අය වගේ සමගින් ඉන්නවා. අනේ ස්වාමීනි හෙට ඔබ වහන්සේ වැඩියොත් අයත් මේ අසමගිකම් මේ පිරිස අතර ඇති නෙයි. ඒක නිසා ස්වාමීනි වඩින්න එපා කියලා ආරාධනා කළා. අය තාන මාසයක් ඉඳලා යන්න හදනකොට ඒ වගේම දේවතාවෝ අඳලා ආරාධනා කළා. මෙයා පිරිනුවම් පානකම යන්න දුන්නේ නැහැ. අන්න දෙවියන්ට අමනුෂ්‍යයන්ට ප්‍රියමනාප බව මෛත්‍රිය වැඩීමෙන් මේක හොඳින් පැහැදිලි වෙනවා. මේ මාගේ ප්‍රවස් සිදුවීම් ගොඩක් තියෙනවා. ඒ වගේම නාස අග්නිවා දේවතා රක්ඛන්ති දෙවියන් විසින් මේ මෛත්‍රිය වඩන්න රැකගනු ලැබෙනවා. අර චුල්ලවග්ගපාලියේ තියෙනවා සමහර භික්ෂුන් වහන්සේලා මෛත්‍රිය නොවඩා සැතපුණාම රාත්‍රියේ බය වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරාම උන්වහන්සේ උපදෙස් දුන්න මෛත්‍රී වඩලා සැතපෙන්න. සතෝ සම්පජානකාරී වේ සැතපෙන්න. ඊට පස්සේ දෙවි දේවතාවෝ එවැනි භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරනවා. අන්න ඒ වාගේ භික්ෂුන් වහන්සේලා අවදීන් සිටිතත් එවාගේම කොයි ඉරියව්වේ සිටියත් ඒ දෙවි දේවතාවන් ඇවිල්ලා උන්වහන්සේලා ආරක්ෂා කරන්නේ යෙදෙනවා. ඒ මොකද දෙවියෝ කැමති පින් කරගන්න. ඒ සිල්ලුතුන් අතරින් මෛත්‍රී වඩන්නාට දෙවිය බොහොම ප්‍රියමනාපයි අර වගේ. ඒ නිසා ආරක්ෂා කරනවා. කොයි දේ දෙමව්පියන් විසින් දරුවෙකු රැක ගන්නවා වගේ රැක ගන්නවා. නාසග්නිවා විසංවා සත්තංවා කමති. ඒ වගේ මෛත්‍රී වඩන්නාට ගින්නෙන් අනතුරු වෙන්නේ නැහැ. වසවිස ශරීරගත වෙන්නේ නැහැ. ඒ වගේම අවියාවද ශරීරගත වෙන්නේ නැහැ. අපේ ලංකාවේ ගින්නෙන් අනතුරු නොවන කාරණයක් ගැන මතක් වුණා. ඒ කියන්නේ සමහර විට දන්නව ඇති මෛත්‍රී වඩන තැනැත්තාගේ කවදාකවත් ඇඟට ගින්නෙන් හානි වෙන්නේ නැහැ. පින්තුන් අහලා ඇති බුදුරජාන් වහන්සේ වැඩින්න කාලේ රජගහනුවර හිටියේ උත්තරා උපාසිකාව, තරුණ උපාසිකාවක් විවාහපත් වෙන අලුත. තමන්ගේ පියාණන්ගෙන් මුදල් 15,000ක් ගෙන්නලා තමන්ගේ ස්වාමියාට බාර දීලා සිටු පුත්‍රයාට ශ්‍රීමා ගණිකාව ගෙදර නවත්තලා මෙතුමිය අවසර අරගෙන දවස් 15කටම ආරාධනා කොට දම් පින්කම් කරමින් හිටියා. ඔය ඇතන් 14 දවසේදී ශ්‍රීමා ගණිකාව ඒ මාලිගාවේ මතුමහන්තලා ඉඳලා මේ පහත බිමේ මණ්ඩපයේ මේ පින්කම කරන උත්තරාවකදී ඉරිෂ්‍යාවෙන් බැහැගෙන ඇවිල්ලා දානේතු කකාරමින් තිමිච්චේ සෙල් තෙල් ගෝම ගිනිහන් වෙච්ච තෙල් කිනිසාකාරගෙන ඉසේවයක් ඇරුවා. මේ වෙලාවේ මෙතුමිය මේ උත්තරා උපාසිකාව මෛත්‍රී වඩන කෙනෙක්. එනිසා එතුමිය අර ක්‍රියාව දකිනකොට මෛත්‍රී ධ්‍යානයට සමවැදුණා. මෛත්‍රී ධ්‍යානයෙන් සමවැදිලා වාඩිලා ඉන්නකොට මේක වැක්කෙරුණේ. ඒ මේ ගිනිහන් වෙච්ච තෙල් කිනිස සීතලම සීතල වෙලා තමයි අඟෙන් ඉහිරලා ගියේ. ඊළඟ තව එකක් ගන්න හදනකොට දාසීන් දැකලා සිරිමාව අල්ලගෙන තලන්න පටන් ගත්තා. එතකොට මෙතුමිය සමාධියෙන් නැගිටලා ගිහින් ඒක වැළැක්කුවා. ඊළඟට මේ සිරිමාව සමාව ඉල්ලුවා. කිව්වා මං සමාව දෙන්නවා, මගේ අසමාවක් නැහැ. නමුත් ඔබේ සමාව ගන්න ඕනේ අපේ බුදුරජාණන් වහන්සේගේ හේතු උදේ එන්නේ මේ දාන බෙදන්න කියලා. පහෝදා දානේ බෙදෙන වෙලාවට ගෙන්න ගත්තා. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කරන්න සලස්සලා මේ ගණිකාවත් සිරිමාවත් සෝවාන් ඵලයට පත් වෙන්න යෙදුණා. මෙතන සඳහන් වෙන්නේ අර ගින්නෙන් දැනෙන ගිනියම් වෙච්ච තැනින් විනක්වත් අනතුරක් නොවනේ උත්තරාවට මෛත්‍රී බලයෙන්. එවාගේම වසවිස අපේ ලංකාවේ චූල සීවකේ එක්තරා පින්නපාතික ස්වාමීන් වහන්සේ කෙනෙකුට වෛරක්කාරී පින්නපාතෙට වස දාලා දුන්නා. නමුත් උන්වහන්සේගේ මෛත්‍රී බලය නිසා ඒ වස කැවුනේ නැහැ. ඒ වසේ කැවුනේ නැහැ. එයින් උන්වහන්සේට අනතුරක් වුණේ නැහැ.
එවැගේම අවියවද වලින් මෛත්‍රිය වඩන්නට කිසිදා කනතුරක් වන්නේ නැහැ. පින්තුන් ආල ඇති කොසඹෑ නුවරෙහි සාමාවති විසව ඇතුළු 500ක් දෙමි. මෛත්‍රී භාවනා වඩනවා. කුජ්ජුත්තරා කියන උපාසිකාවගෙන් බණහල තමයි බෞද්ධයන් උනේ සෝවාන් උනේ. ඒ 500ම මෛත්‍රී වඩනවා. එනිසා ඒ 500 කෙනේ ඊර්ෂ්‍යාවෙන් මා ගන්නේ කියන්නේ රාජ මහේසිකාව රජතුමාට බොරු කේලමක් කියලා සාමාවති ඇතුළු 500ක පේලියට හිටවලා රාජාංගනෙහි විෂපෝවා පීතලයකින් විද්දා 500ම එක ඊතලයකින් වැඩි වැටෙන්නේ. මේ සාමාවතේ තමන්ගේ ඉතිරි 500ට කියවා නැගිනිවරුනි කිසිම කෙනෙක් රජුරු අංගනවත් මාගන්නේ ගැනවත් දෙන කෙනෙක් ගැනවත් ඊර්ෂ්‍යා කරන්න එපා. මෛත්‍රිය වඩන්න, මෛත්‍රියට යෙදෙන්න. ඔක්කොම එකවාගේ මෛත්‍රී සමාධියට සමවැදුණා. රජිනුවන්ට මේ ඊතලේ ගස්සන්න බැරි වුණා, දුන්න ගස්සන්න බැරි වුණා. රජිනුව දර නඳුනා හරියට රූකඩයක් වාගේ. ඒ මන්දිවට හෙල්ලෙන්න බැරුව ඝන ශරීරයේ දර දඬු වෙලා දාණිය ගලන්න ගත්තා. ටික වේලාවකින් සාමාවතේ ඇතුළු පිරිස සමාධියෙන් නැගිට්ටා. මේ හිතගෙනම. ඉතින් ඒ වෙලාවේ එතුමිය ඇහුවා මහ රජිනුවන්ට බය හිතුණාද? එහෙමයි දේවි නිකිරුවට හිත මුරුදු වෙලා දුන්න පැත්තකට දාලා ගිහින් සාමාතගේ පාදේ කල්ලගෙන වැන්දා. කිව්වනේ මට වඳින්න එපා. මගේ පියාණන් වහන්සේ සරණ යන්න. ඔබේ පියාද ජීවතුන් අතර නෑනේ. ඒ පියා නෙමේ බුදු පියාණන් වහන්සේ. ඒ වෙලාවේදී තමයි උදේනිය රජුව කෙරුවන් සරණ ගියේ. එදා පටන් සාමාතෙල්ල පිරිස කෙරේ කවදාකවත් අහිතක් නොහිතන්නට මේ රජතුමා අදිෂ්ඨාන කරගත්තා. එතකොට ඒ පිරිසට ආවදෙන් ඒ දුන්නේ ඊතලෙන් කිසිදු අනතුරක් නොනේ මෛත්‍රී වැඩීම නිසා. සංයුත්තනිකායේ සූත්‍රයක සඳහන් වෙනවා යම් කෙනෙක් මෛත්‍රී වඩමින් ඉන්නවනම් අමනුෂ්‍යයෙක් ඇවිල්ලා ඒ භික්ෂුවට නැත්නම් ඒ යෝගාවචරයාට හිංසාවක් කරන්න ආවොත් අමනුෂ්‍යයාට අනතුරක් වෙනවා කියලා. කොහොමද? තාම සියුම් මුවාක ඇති කඩුවක්. මේ කඩුවක් කෙලින් අතරේ තියෙනවා. යම් කෙනෙක් ඇවිල්ලා මේ කඩුවට මිටි මොලවලා ඒ ආයුධයට පහරක් ගහනවා මුවාපෙට. කඩුව කැඩෙන්නේ නැහැ, අත කැපිලා දෙකඩ වෙනවා. ඒ වගේ මෛත්‍රී වඩන කෙනෙකු වෙත ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් වරදක් කරන්න ආවොත් යම් කෙනෙක් මිනිසෙක් හරි අමනුෂ්‍යෙක් හරි ඒ තැනැත්තාට විපතක් වෙනවා කියන එකත් සංයුත්තනිකායේ සූත්‍රයක තියෙනවා. එයින් පැහැදිලි වෙනවා මේ මෛත්‍රිය වඩන්නා තව්‍යාවද වලින් කවදාකවත් හිංසාවක් වන්නේ නැහැ. පින්තුන් අහල ඇති පුදුමය එක්තනා වැද්දේ දඩයන් සොයාගෙන වනාන්තරය ඇවිදිනකොට එදා කාවෙක්වත් ලැබුණේ නැහැ. ඔය අතර එක්තනා එළදෙනක් තමන් මේ වහු පැටියාට කිරිපෝමින් හිටියා. ඒ හැන්දෑ ජාමි කිරිපෝමින් ඉන්නකොට මේ වැද්දාගේ නපුරුකම නිසා මේකවත් මරාගන්න ඕනේ කියලා අර දමාගසන හෙල්ලක් යන ආයුධයකින් මේ එළදෙනට දමා ගැහැවා. මේ එළදෙනගේ සිතේ මෛත්‍රී ධ්‍යානියක් තියා මෛත්‍රී වදන සංඥාවක්වත් නැහැ. නමුත් ඒ දරුවා කෙරේ තමන්ගේ පැපියා කෙනේ මෛත්‍රියෙන් තමයි ඉන්නේ කිරිපුවන්නේ. එතකොට එහෙමයි. ඉතින් මේ මෛත්‍රියෙන් ඒ දරුවා කෙනේ හිතේ දුව නිසා මේ එළදෙනට අර ආවගේ ශරීර ගතන වී දිමට වැටුණා. මේ ද නපුරු මිනිහ ආයමත් ඒක දිගෑල දෙවෙනි වරක් ගන්නවට තල් කොලයක් වාගේ මුලට ඇදලා කැරිකිලාවා කියන්නේ. ඉතින් මේ එළදෙනට මෛත්‍රී ධ්‍යානයක් කොහෙද? උපචාර සමාධියක් වත්නේ. මෛත්‍රී මානසිකාරයක් වත්නේ. නමුත් අර දරුවා කෙනේ පැටියා කෙනේ තියෙන හෘදයාංගම මෛත්‍රිය නිසා ආවදේ ශරීරගත නොවී ගියා. මේ වාගේ සිදුවීම් පින්තුන් අහලා ඇති. අපේ සිංහල ඉතිහාසයේ තියෙනවා සිංහබාහු කුමාරයා. සිංහයාට ඊතලයක් විදිනවා අර ගඟේ මෙතන වැන්නේ නාතරේ. ඒ වෙලාවේ මේ සිංහයා හිතුවා අනේ මගේ පුතානි කියලා. මගේ පුතානි කියලා හිතාපු නිසා ඒ මෛත්‍රියේ බලෙන් ඒ තලේ වදින්න නැතුව අහකට ගියා. දෙවෙනි තලය කිදිනකොට මේ සිංහයා හිතුවලු මොහු මරන්න ඕනේ කියලා. ඒ නපුරේට හිතුණකොටම සිංහයාට ඒ තලේ වැදිලා ඔහු මිය ගියා. සිංහ පැහැදිලි වෙනවා මෛත්‍රී සිත යම් පමණක් ස්වල්පයාකාරී තියෙනවා නම් අවියවද ශරීරගතවන්නේ නැහැ. එවගේම තුව සංචිත්තං සමාධියති. මේ මෛත්‍රී තියෙනකොට වහාම හිත සමාධි වෙනවා. දැන් ඔය මුලින් කියපු කාරණා දෙකෙන් මේක පැහැදිලි වුණා. උත්තරාව අර වම් මේ දම්පින්කම් වල කටයුතු යෙදී සිටින මෛත්‍රී වාද වඩා.
සිරිමාවැල්ල තෙල් පිණිස වක් කරන්න හදනකොට මේ කිසි ප්‍රමාවක් නැතුව හිත සමාධි වුණා මෛත්‍රී සමාධි. මේ සාමාවතිය ඇතුළු පිරිස මරණ ඊතලයකින් විදින්න හදනකොටම ඒ ඇත්තෝ මෛත්‍රී ධ්‍යානෙ සමයදුනා. එහෙමද කියවෙන්නේ වහාම හිත සමාධි වෙන බව. ඒකත් විශේෂානිසංසය. මුඛවන්නෝ විප්පසේදති. එවාගෙම මේ සිතේ ප්‍රසන්න භාවය නිසා මුහුණේ වර්ණේ තහපත් වෙනවා. මුහුණේ වර්ණේ පමණක් මේ සකල ශරීරයේම තහපත් වර්ණයක් ඇති බවට පත් වෙනවා. මේ සකල ශරීරයේම එසේ තහපත් වන්නේ මෛත්‍රී බලය නිසා. මේ මෛත්‍රී බලය වඩනකොට මෛත්‍රී සිත වඩනකොට කුරුණ වාස්තුවේ ලේ ධාතුව රන්වම් පාට වෙනවා කියනවා. සංගම් පාට වීම නිසා ඒ ලේ ධාතුව සකල ශරීරයේ පැතිරීමෙන් රූප කලාපයක් පාසා සිවි සම්මස්නාර ඇත ඇතිමිදුළු දක්වා ප්‍රසන්න රූප කලාපෝලින් ප්‍රශ්නයක් ඇතිවේවා. ප්‍රසන්න බවක් ඇතිවේවා. ඒක නිසා ඒතනත්තාගේ ගතට ලොකු සැනසිල්ලක් ඇතිවේවා. ඒ සැනසිල්ලත් වගේම අරවාගේ ගතට ලොකු ප්‍රසාධනීය තත්ත්වයක් ඇතින පැහැදීමක් ඇතිවේවා. පසුගිය කාලයේ මට මතකයි දැන් අවුරුදු 8කට 10කට පමණ පෙර නනවකන්ද සේනාසනේ වස්පින්කම දෙපැමිණි වෙලාවේ තරුණ මහත්මයෙක් ආව ඉගෙන ගන්න. කොළඹ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න තරුණ මහත්මෙක්. මේ දරුවා සීල කටයුතු වලින් නිදහස්ව මම ඉන්න වෙලාවේ ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමිනි මම ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. ස්වාමිනි මම මෙයාවේ මෛත්‍රී භාවනා ගැන තව ටිකක් කරුණු ඉගෙන ගන්න. මම මෛත්‍රී භාවනා ස්වල්ප වශයෙන් වඩනවා. ඒක මේ කොළඹ ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් අහගෙන කරන්නේ. ස්වාමීනි මම මෛත්‍රී වඩන්නේ පටන් ගන්න ඉස්සර කාලේ මගේ ශරීරය දුර්වර්ණයි. අප්‍රසන්නයි. දකින්නන්න අප්‍රසන්නයි. ස්වාමීනි මම මෛත්‍රී වැඩීම නිසා මගේ දැන් ශරීරය ඉස්සරට වඩා පාටයි. ස්වාමීනි මේ කාලේ මුල් කාලේ මගේ දෙමව්පිය මං ගණන් ගන්නෑ. මා බොහොම අහක දාපු පුතෙක් හැටියටයි හිටියේ. දැන් මගේ දෙමව්පිය මට හරියම ප්‍රියයි මනාපයි. බොහොම කරුණාවෙන් මට උපකාර වෙනවා. මගේ ගුරුවරු, එවැගේම මගේ සහෝදර ශිෂ්‍ය පිරිස කවදාකවත් මේක ඉස්සර මං ගැන අනුකම්පාවක් නැහැ. නමුත් දැන් හැම දෙනා මං ගැන අනුකම්පාවෙන් මගේ කටයුතු දියුණුවට අත දෙනවා. අනේ ස්වාමීනි මට ඕනේ මේ මෛත්‍රිය තව දියුණු කරගෙන මේකත් වඩා අනුශාසනින්ද. මොන තරම් වටිනා අත්දැකීමක්ද තරුණ මහත්මේ අවුරුදු 20ක තරම්. මේ වාගේ තමන්ම තමන් අත්දැකීම ලබා ගන්න පුළුවන් ස්වරින වර්ණී ප්‍රවාහ පහපත් වෙන මෛත්‍රී වැඩි වීම. එවැගේම අසම්මූල් හෝ කාලං කරෝති. බොහෝ දිනෙක මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවා. ඒ මොකද? අර කර්ම නිමිති, ගත නිමිති වැනි දේවල් පැමිණීමෙනුත් හිත චංචල වෙලා බියපත් වෙලා දුකටපත් වෙනවා. නමුත් මේ මෛත්‍රී වැඩෝ තැනැත්තාගේ හිත බොහෝම සෞම්‍ය බැවින් තමන් විසින් කරගන්නා ලද මෛත්‍රී භාවනාව තමන්ගේ හිතෙන මනසට අරමුණු වෙනවා. සමාධි තමා කරගන්නා ලද දාන සීල භාවනා කුසල් අර එල්ලෙන මල් වඩමක් වාගේ පේන්න පටන් ගන්නවා. ඒක නිසා බොහෝම පැහැදීමින් ප්‍රසන්න භාවයෙන් යුතුව අවසාන මොහොත ගත කරන්න පුළුවන් වෙනවා. මේ 10 ආනිසංස 10 මෙලොවට උත්තරින් අපටේ ජන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති කියන මේ වචනින් කියවුනේ මෛත්‍රී වඩා අරහත්ත්වයේ සාක්ෂාත් නූනනම් බමන උපදිනවා. ඒ කියන්නේ ධ්‍යාන ලබා ගනි හිතේ දිශා. ධ්‍යාන ලබාගත් එකනා ධ්‍යානයේ අනුරූපෝ බමලෝ උපදිනවා. සමාරීතෙහිදී මාර්ගඵල ලැබලා ආපසු නොයි එහිදීම රහත් වෙනවා. බමලෝදී මාර්ගඵල ලැබුවා නම් අය ආපහු එන්නේ නැහැ එහිදී රහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනේ පැවැත්වීම නිසා ඒ භික්ෂුන් වහන්සේලාට විශාල අශ්වසිල්ලක් ලැබුණා. උන්වහන්සේලා නිතර නිතර මෛත්‍රිය වඩන්නත් පටන් ගත්තා. මේ මෛත්‍රිය වැඩීම නිසා දානේ සිව්පසේ පරිත්‍යාග කරන දායක පින්තුන්ගේ ඒ දානේ මහත්ඵල වෙන්නත් පුළුවන් වුණා. අපේ බුදුසසුනේ හිටිය සුභූතිය කියලා රහතන් වහන්සේ නමක්. මේ සුභූතිය රහතන් වහන්සේ පින්දපාති වඩනකොට මෛත්‍රී ධ්‍යානෙට සමවදිනවා. පින්දපාති වැල්ලා මිදුලි හිට ගන්නවානේ දානේ බෙදෙනකම් ඔය සුළු මොහොතේ මෛත්‍රී ධ්‍යානෙ සමවදිනවා. එයින් මේ දායක පින්තුන්ගේ පින මහත්ඵල වෙනවා. මෙන්න මේ නිසා සරුවඥන් වහන්සේ විසින් දේශන ලද මේ මෛත්‍රියේ ජීවිතයේ හැම දිනා විසින්ම අනුගමනය කළ යුතු කාලයක් වෙනවා. ඒක නිසා අපි සතුටු වන්නට ඕනේ මේ මෛත්‍රී නිහරණේ අගතන්පත්යේ චුතුමන් බුදු සසුනේ වැඩ සිටියා. පින්තුන් අහලා ඇති ධර්මාසුක රජ සමයේ සිටියා මහා අසුගොත්ත කියලා රහතන් වහන්සේ නමක්. වැඩ සිටියේ නිංජා වනාන්තරේ මහා වත්තනී කියන ආරණ්‍යයේ.
උන්වහන්සේගේ ශිෂ්‍ය පිළිසිතයා රහතන් වහන්සේලා 30,000. එක දවසක් පුදුම දෙයක් උන්වහන්සේ දකින්නාම ජනසානිකේ නාගීරිකේ ඒ ධර්මාශෝක රජුරුවන්ගේ දූත පිරිසක් එක්ක ආවා. ඒ ඇවිල්ලා පළමුවෙනි ආවාසය ළඟට ගොඩ වුණා. එතන තමයි මහා අසගුත්ත රහතන් වහන්සේ වැඩ ඉන්නේ. මේ කුටියවට මේ සත්තු සෙල්ලම් කරනවා. අලි, ඇත්තු, කොටි, වලස්සු, සිංහයෝ, ව්‍යාග්‍රයෝ, ගෝනු, මුවෝ, හාවෝ, මීමින්නෝ නානා ප්‍රකාර සත්තු. කිසිම සතෙකුට හිංසාවක් නැහැ. ඔක්කොම සෙල්ලම් කරන එක පවුලේ දරුවෝ වගේ. ඉතින් මේ ජනසාන ආජීවකයාට මහ පුදුමයක් ඇති වුණා. ඒ වෙලාවේදී මේ රහතන් වහන්සේගෙන් එහම ස්වාමීනි මේ සතුන් මොන සතුන්ද මං අඳුරන්නේ නැහැ සමහර සතු. ඒ රහතන් වහන්සේ අතීත ඥාණයෙන් බැලුවා මේ පුජ්‍යලයා පෙර ජාතිවල යම් කිසි කුසලයක් කරගෙන ඇති මොනවාද කියලා බැලුවාම කාසේ බුදු සසුනේදී මේ තැනැත්තා ධාර පිමුරෙක් වෙලා අභිධර්ම සජ්ජායනයකට සවන් දීලා තියෙනවා. එයින් ලබාගත් ඥාන සම්ප්‍රයුක්ත කුසලයේ නිසා අද මේ නැනවත් මිනිසෙක් වශයෙන් ඉපදී සිටින්නේ. ඥාසිකයා හිටියාට පරණ දේවල් සිහි වෙන්නේ ඇලක්නි. ඔය තමයි පංචස්කන්ධ කියන්නේ. ඔය තමයි 12 ආයතන. ඔය 18 ධාතු. ඔය තමයි පටිච්ච සමුප්පාද කියන්නේ. ඔය තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. මේ වචනේ කියනකොට මේ ආජීවිකයාට පූර්ව සංඥාව සිහි වුණා. ඒ වෙලාවේ පාත් වෙලා වන්දන කළා. "අනේ ස්වාමීනි මට දැනුයි තේරුනේ යා යුතු මඟ. මම මහාන කරුණු මැනව. මට භාවනාවක් දෙන්න මැනව." මේ රහතන් වහන්සේ මේ තැනැත්තා මහාන කළා. අහසේ වැඩෙනගෙනයි භාවනාව දෙන්නේ. එක මාසනේදී මේ පැවිදි වෙන එක් ගහක් වලටගෙන එක මාසනේදී සෞඛලෙස් නැසා රහත් වුණා. ඉතින් මේ රහතන් වහන්සේ කියන්නේ මේ මහා අසගුත්ත මහ රහතන් වහන්සේ බුද්ධ කාලයේ හිටියා මහා සකලුදායී කියලා පරිබ්‍රාජකයෙක්ව. මේ මහා සකලුදායී පරිබ්‍රාජකතුමා උදෙසා විශේෂ දේශනා දෙකක් සරුවත්යන් වහන්සේ පවත්වලා තිබුණා. ජීවමාන කාලයේදී මෛත්‍රී ධ්‍යානයෙන් අග්‍රස්ථානයේ කාටවත් පවරලා තිබුණේ නැහැ. මේ මහා සගුත්ත ස්වාමීන් වහන්සේ තමයි ඒක පතාගෙන ආවේ. උන්වහන්සේට එදා බුදු සසුනේ මහානදම් පුරන්න නොලැබුණාට ඒ බුදු සසුනේ ආවුරුදු 100කටත් 200කටත් අතර කාලයේදී මේ විදිහට මෛත්‍රී ධ්‍යාන වඩා මෛත්‍රී අගතන්පත් අරහත්ත්වේ සාක්ෂාත් කරගත්. ඒ මෛත්‍රී බලය නිසා තමයි අර වනසත්තු වුණෝ සමගීතයේ වින්දහා වනාන්තරේ කිසිම සතෙක් ප්‍රාණඝාත කරන්නේ ආචාර්යයක් නේද? ඔය වගේ ස්වර්ණ සාම කුමාරයාගේ මෛත්‍රියේ බලය නිසා ඒ වනාන්තරේ කිසියම් සත්‍යයක වුණොම් ප්‍රාණඝාත කරන්නේ අසමගියක් නෑ කලකෝලහලනේ. මේවා මේ මෛත්‍රියේ වඩන්නගේ නිස්සන්ද ඵල හැටියට හඳුන්වනවා. දැන් මගේ ආරාධනය දැන් මේ කාලයේදී බොහෝ සෙයින් සමීපචාරී වූද දූරස්ථ වූද ලෝක සත්‍යය තුල වඩාත්ම බලපාන්නේ දේශේකේන මේ අකුසල මූලයයි. මේ දේශ අකුසල මූලයෙන් අපි නොතැවෙන්නේ එවාගේ මාට පීඩාවක් නොවෙන්නේ එවාගේම ඒ අභිභවනය කරගෙන ශාසන ප්‍රතිපදාවන්ගෙන් වැඩි දියුණු වෙන්නේ අප සියොම දෙනා වඩ වඩාත්ම ඒ ගුරුතුමන් වහන්සේ ළනුගමනේ කරමින් මෛත්‍රී වඩත්වා කියන ආරාධනිය අපි මේ ඉදිරිපත් කරයි. ඒක මේ අනේන වෙලාවේ නිදෙන වෙලාවේ ආහාර ගන්න වෙලාවේ වතුර නාන වෙලාවේ අනිත් හැම වෙලාවකම නිින්දෙන් අවදින් ඉන්න හැම වෙලාවකම මෛත්‍රී මානසිකාරයක් වඩනවා නම් කවදා හරි ධ්‍යාන වැඩෙන්න පුළුවන්. ඒ ධ්‍යාන වඩන ක්‍රමයක් තියෙන ඒකට තියෙන අනුපිළිවෙලින් වඩන්න තියෙනවා. ධ්‍යාන නොවැඩුණත් කමක් නැහැ මේ මෛත්‍රී භාවිතා කරන්නට ඕනේ. මෛත්‍රී භාවිතා කිරීම නිසා දිනපතාම තමාට මෛත්‍රී ආනිසංසය දැක ගන්න ලැබෙනවා. ඒක නිසා ඒ විදිහේ මෛත්‍රී භාවනාව ගැන සරුවඥන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර දේශනා තවත් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවන් නැවත නැවත ශ්‍රවණය කරමු. එවාගෙම ලැබෙන ප්‍රමණින් මෛත්‍රී භාවනාවට ජෙදෙන්ට අදිෂ්ඨාන කර ගනිමු. මෛත්‍රී භාවනා කරන්නේ කොහොමද අරිහත්ත්වයට දක්වා යන්නේ කියන ගැන කෙටියෙන් හඳුනා ගනිමු. මෛත්‍රී වඩන තැනැත්තා මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන තුනක් උපදවන්න සමර්ථ වේවා. රූපාචර පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය. සමහර විට මධ්‍යම ඥානවන්තයෙකුට නම් ධ්‍යාන හතරක් වඩන්න සිද්ධ වෙනවා. ඒ කෙසේ නමුත් මේ මෛත්‍රී ධ්‍යාන ලබාගත් කෙනෙකුට පුළුවනි අසුභ ධ්‍යාන සම්පූර්ණ කරන්න දත්ින්ස ආකාරය. එවාගෙම අවිඥානික දස අසුභ වඩන්නත් පුළුවනි. බුදුගුණ
එවාගේම මරණ සති මේවා උපචාර සමාධිය ඇටියට වඩන්න පුළුවනි. එසේ වඩලා ඒ ධ්‍යානයට අනුතුරුව ධ්‍යානින් තවදි කරගෙන නාම රූප විපස්සනාවට හැරෙනවා. නාම රූප විපස්සනාවට හැරිලා මේ ධ්‍යානයේ ධ්‍යාන හිත වැඩිනේ හෘද වස්තු රූපයේ තියෙන රූප කලාප ටික වෙන් කළ දැක ගන්නවා. එවාගේම චක්ඛෝ සෝතේ ඝාන ජීවා කාය කියන මේ ප්‍රසාද රූප සියල්ලම කලාප වශයෙන් වෙන් කරලා බලමු. ශරීරයේ තුල තියෙන කර්මජ රූප කලාප ඔක්කොම වෙන් කරලා බලනවා. චිත්තජ රූප කලාප අට වෙන් කරලා බලනවා. උතුජ රූප කලාප හතර, ආහාරජ රූප කලාප දෙක සියල්ල වෙන් කරලා දැක ගන්න. තමන්ගේ ශරීරයේ රූප කලාප ඔක්කොම දැකලා ඊළඟට තමන්ගේ సంతානයේ චිත්තචෛසික ධර්ම වෙන වෙනම බලනවා. තමන් ලබාගත් ධ්‍යාන චිත්තචෛසික ධර්ම බලනවා. තමන් ජීවිතේ මේ ජීවිතේ 15 තිබුණු දාන සීල භාවනාදී කුසල් කිරීමේදී මනෝද්වාරික කුසල චිත්ත වේති අනෝ චිත්තචෛසික බලනවා. එවාගෙම චක්ෂොද්වාරික වශයෙන් චිත්ත වේති 15 කුසල චිත්ත වේති බලනවා. සෝතේ ඝාන ජීවා කාය කියන මේ දොරටු වලින් ලැබුණු චිත්ත වේති වල කුසල් සිත් බලනවා. චිත්තචෛසික ධර්ම. ඊළඟ සිත ඇතුලේ හටගත් අකුසල චිත්ත වේති අනුවත් නාම රූප බලනවා. పంచద్వారే మకుసల చిత్తమేతి అను నామ రూప బలవ తమంగి సంతానే నామ రూప దకలమంది బాహ్యమే అవిజ్ఞానక రూప ధర్మత్ బలవ తమం దరాగనిన్ని అందుం పలెనున్ కీవర పరిష్కార తమం వాడివెలిన్న ఆసన తమం గతకనేమే నివహన నత్తన్ సెనసున ఎవగేమే గస్గల్ పర్వతమే హెమ అచేతనిక వస్తువకమ రూప కలాప బలవ ఇలమతే సత్తపుజ్జల సంతానవల రూప బలవ ඊළඟ සත්‍ය කුද්ධල సంతానවල චිත්තචෛසික ධර්මත් බලනවා. මේ මාධ්‍යත්ත බාහිද්දා නාම රූප සියල්ලම දැකලා ඒ නාම රූපයන් පිළිබඳව එකක් එකක් ගානේ කියන ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තාන කියන සතරාකාරයෙන් ඔක්කොම සොයා බලනවා රටා ගන්න. ඒකට කියන්නේ දික්ති විසුද්ධිය කියලා. ඊළඟට ඒ නාම රූපයන් ඉබේ හට ගන්නවා නෙමෙයි හේතු ප්‍රත්‍යයන් නිසා හට ගන්නා බව මනෙන් දැනගෙන පටිච්ච සමුප්පාදය anu හේතුඵල ධර්මයන් සම්මාසනය කර. එයින් තමාගීතිය ඇති වෙන ආභෝධයද කියන ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියලා. ඊළඟට නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකින උද්‍යාවිය ඥාන වඩනවා. පරස් ආකාරයකට. එහිදී ආලෝක ප්‍රීති ප්‍රසබ්ධ ආදී උපක්ලේශ 10න් එකක් දෙකක් හරි ඇති වෙන්න පුළුවන් ඒවත් විපස්සනාවට හරවනවා. ඊළඟට බංගානුපස්සනා ඥානෙන් බොහෝම තීක්ෂණ විපස්සනාවක් කරනවා. ඉන්හාට තින් බාහතුපට්ඨාන ඥානයත් ආදීනව ඥානයත් නිබ්බිදා ඥානයත් මුංචිතුකම්මිතා ඥානයත් පටිසංකානුපස්සනා ඥානයත් සංකානුපේක්ඛා ඥානයත් අනුපිළිවෙලින් වඩනවා. මෙහෙම ගියලා තමන්ගේ සිතේ පෙර ජාති ජාතීන් ඉදී දියුණු කරගන්නා ලද බෝධිපාක්ෂික ධර්මයන් මුහුකුරවා ගින් තිබුණොත් ඒ සංකාරුපේක්ඛා ඥානයේදී දියුණු කරගන්නා ලද විපස්සනා ඥාන අවබෝධයෙන් ඉහළට දියුණු වෙලා සෝවාන් මාර්ගඵලය දක්වා යාලනවා. සෝවාන් මාර්ගඵලාභී වෙනගෙන අයමත් විපස්සනා වඩලා සකදාගාමී මාර්ගඵල, අනුපිළිවෙලින් අනාගාමී මාර්ගඵල, එවැගේම අරියත් මාර්ගඵල දක්වාම ධර්මාබෝධය ලබනවා. එසේ සතර මාර්ගඥා ලබා ගැනීමේදී සතර මාර්ගඥානින් ප්‍රහාණය වෙන සංයෝජන ධර්මයන් අනුශේ ධර්මයන් ප්‍රහාණය කරමින් ගිහිල්ලා අරිහත් මාර්ගඥානයේදී නැවත නැවත ඉපදීම ගෙන දෙන ජරා රෝග මරණ ගෙන දෙන අවිද්‍යා තෘෂ්ණා උපාදාන සංස්කාර කර්ම කියන මේ සියල්ලම සිඳී බිඳී ගිය බැවින් නැවත පුනර්භවයක් නූපදනාසේ අසංඛත ධාතු සංඛ්‍යාතේ පරිනිර්වාණේ අමා මහ නිවන් පුරයට පිවිසෙනවා. මෙන්න මේ දේත මේ මෛත්‍රී භාවනා වැඩීමෙන් තම තමාගේ ශක්ති ප්‍රමාණයෙන් අධිගම ලබාගෙන සසර දුක් තරණය කොට අමා මහ නිවනින් සැනසීමට ලැබෙනවා. පින්තුන් දන්න ඇති අඟුලිමාල මහ රහතන් වහන්සේ රහත්තුනේ මේ මෛත්‍රී භාවනාවෙන්. උන්වහන්සේ පැවිදි වෙච්ච දවසේම ලැබුණේ මෛත්‍රී භාවනාව. ඒකෙන් උන්වහන්සේ ධ්‍යාන උපදවාගෙන ඒකෙන් මහා රහත් භාවයට පත් වීවදාලා. තවත් පින්තුන් අහලා ඇති කරණීයමෙත්ත සූත්‍ර දේශනේට කාරණා වූ 500ක් ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා
මේ කරණීය මෙත්ත සූත්‍රානුශාසනෙන් සාරයෙන් මෛත්‍රී වඩලා ධ්‍යාන උපදවාගෙන විපස්සනා වඩා එක මාසයක් ඇතුළත සෞඛලස්නස මහ රහත් භාවයට පත් වුණා. මෙන්න මේක නිසා මෙහෙම මෛත්‍රී ධ්‍යාන වැඩීමෙන් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් වෙන හැටි කෙටියෙන් සඳහන් කරන්න යෙදුණා. දැන් මේ අනුව සලකාගෙන සැනසෙමින් අද අප මේ දවසේදී විශේෂ කළගුණ සැලකීමේ සීරසින් ගුරු පූජාවක් මේ සිද්ධ කරන්නේ. අපේ සරුවඥන් වහන්සේ විසි අසංකේය කල්පලක්ෂයකට පෙර සිටන් මේ විදිහේ කළගුණ සැලකීමෙන් පෙරම් පුරාගෙන ඇවිල්ලයි ලෝතුරා සම්මා සම්බුදු වුණේ. තමන් වහන්සේ බුදුබාට පත් වෙනත් කළගුණ සැලකීම් වශයෙන් පියාණන් වහන්සේට සංග්‍රහ කිරීම, මෑණියන් වහන්සේට සංග්‍රහ කිරීම ආදී ආදර්ශයෙන් ලෝට පහදා දුන්. තමන් වහන්සේ අවුරුදු 45ක් ඇතුළතදී ඒ බුදු සසුනේ නිවන් පතාගනාව ජනතාව අතුරින් සූවිසි අසංකේය 9,60,00,000 දෙනාට අමා මහ නිවන් අවබෝධ කරවා දුන්න. අතීතයේ අනාගතයේ බලා මානෙල් මාසුවඳ විහිදෙන ශ්‍රීමක පත්නයෙන් අෂ්ටංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුදු බුදුරැස් විහිදෙන දළදා ස්පාර්ශයෙන් යුතුව ස්වාසූදාස ධර්මස්කන්ධයේ දේශනා කොට වදාළේ අවුරුදු 5,000,000ක්ම ශාස්ත්‍රු කෘත්‍යයේ කෙරේවා කියන අදිෂ්ඨානෙ. තමන් වහන්සේ ආයුෂාගේ කෙළවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මීපානක් නිමී යන්නාසේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩියා. රහතන් වහන්සේලාද පිරිනිව වුණා. සසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව සුවකයේ කර්මාරූපෝ මේ පරලෝ ගියා. යනී තිහානස්ථානද රාජධාන උයන්පකුළු මාලිගාදී සියල්ලද කාලයාගේ ඇවෑමෙන් නෂ්ඨාවශේෂ වුණා. මේ වාගිර හඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිලමුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමින් වතෙන් බුලෙතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණයක නාක් භාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි පවත්නා බැවින් අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් පෙළිපෙළි පවත්නා බැවින් දුක්ඛයි. කැමති කැමතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සීලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැවත නැවත ගෙන දෙන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දෙකම නැති සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක්ඛ නිරෝධාරි සත්‍යයේ ප්‍රතිපේද කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය නම් වෙනවා. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ විසින් දීර්ඝ කාලයක් වූ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ ශක්තියෙන් පාරමී ධර්මයන්ගේ ශක්තියෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට පත් වී වදාළා. සසර දුක් තරණය කළේ කෙලෙස් ගිනිමල නිවාසාන්ත නිවනින් සැනසේ වදාළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතයේ පුරා රැස්පත් කරන දාන ශීල භාවනාදී සෑම කුසලයක්ම අපටත් පාරමී බවට බෝධිපාක්ෂ ධර්ම මණ්ඩලයේ බවට පත් වී තතෝ බෝධිඥාන වලින් චතුරාරි සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු.